Bevermita, Sierra Warta, Binda Damamin, Sierra Ratin, Borukaramin, Lankawe, Vadima Pidisak Naramana, Television, Televakia Dan. Television, Televakia. අපේ රටේ රාජ්‍ය පරිපාලනයේ මේසා විශාල ලෙස බිඳුවට වැටි මහ පොළවට සමතලා වූ යුගයක් ඉතිහාසයේ කවරදාවත් තිබී නැහැ. ඍජුවම රටේ දේශපාලන බල අධිකාරියට පක්ෂ ජාති ආගම් කුල ભેද වලින් තොරව මේසා විශාල අභියෝගයකට මීට පෙර මුහුණ දෙන්නට සිදුව නැති බව කිව යුතුමයි. එසේම මේ රටේ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට මේසා ලැජ්ජා නැතිකමක් අප මීට පෙර ජීවිතේ කිසිම දවසක දැක නැති බවත් කිව යුතුයි. ඇත්තටම ලෝක දේශපාලනය තුල පවා මෙතරම් විලිලැජ්ජා නැති දේශපාලනඥයින් ඉන්නවද කියලා හොයලා බලන්නම ඕනේ. ඇත්තටම අද අපේ රටේ ඉතිහාසයේ සැලකීමේදී මේසා විශාල දුර්භික්ෂයක් විනාශයක් මින් පෙර කවරදාවත් ඇති වී නැති බව මුලින්ම පිළිගන්නට ඕනේ. මෙය සුනාමියක් නෙවෙයි. මෙය බැමිනිතියාසාය නෙවෙයි. මේ කොවිඩ් නෙවෙයි. මේ ඇත්තටම ස්වභාවික විපතක් නෙවෙයි. මේ රටේ දූෂිත දේශපාලන හොරුන් විසින් අපේ රටේ ජනතාවගේ හිස මත පතිත කළ විපතක් හෙනයක් සාපයක් කියලා අප මුලින්ම තේරුම් ගන්න ඕනේ. ඉන්ධන නැති වුණේ, ඩොලර් නැති වුණේ, රුපියල් නැති වුණේ ස්වභාවික විපතක් නිසා නෙවෙයි කියලා හිතට එකඟව තේරුම් ගන්නේ නැත්තම් ඒ පුද්ගලයා ඇත්තටම මේ පොළොවට සාපයක් බරක්. දීවරින්ට මුහුදියන්න බැරි දවස් දෙක තුන ඉන්ධන පෝලිමේ ඉන්න වුණු, ඉන්ධන පෝලිමේ මැරෙන්න වුණු, ගොවියන්ට අස්වැන්න නැති වුණු, පොහොර ටික නැති වුණු, අඹුදරුවන් निराහාරව නිින්දට යන, පුංචි එවුන් හාමතේ මන්ද පෝෂණයේ ඉන්න වුණු, කර්මාන්ත බිඳ වැටුණු, මේ සියල්ල සිද්ධ වෙමින් තිබෙන රටක් මේක. මේකක්වත් ස්වභාවික විපත් නිසා නෙවෙයි සිද්ධ වෙමින් තිබෙන්නේ. හොරා කෑම, අනුවන තීන්දු, වැඩබැරි දේශපාලනඥයින් උපන්ගේ හොරුන් ටිකක් නිසා බව ඇත්තටම දේශපාලන වහල්භාවයෙන් තොරව අදවත් තේරුම් ගන්න. අද ජනතාව ඉල්ලන්නේ දේශපාලන වෙනසක්. ඉතාම පැහැදිලිව රාජපක්ෂලව ජනතාවට තිත්ත වී අවසන්. රාජපක්ෂලා රකින රනිල්ව අරහන් වී අවසන්. තාමත් රනිල් සහ රාජපක්ෂලාගේ හොඳ කියන උන් ඉන්නවා නම් ඒ ස්ථීර වශයෙන්ම බලෙන් පුප්ප වූ පොහොට්ටු විය යුතුයි. මේ නිදිත දේශපාලනඥයින් හා කරට කර හොරකම් කරලා සල්ලි ඇතිම කීප දෙනෙක් පමණම තමයි තාම මේ නඩේ ඉල්ලන්නේ. තාම රාජපක්ෂලා හොඳයි කියන්නේ, රනිල්ලා හොඳයි කියන්නේ. මොලේ කඳුලක් ඇති මිනිහෙකුට මේ ලස්සන රට හිඟමනට ඇද දැමූ එවුන්ට තවදුරටත් කත් අදින්න බැරි බව කිව යුතුයි. ජනතාව ඉල්ලන්නේ අලුත් දේශපාලන වෙනසක්. මේ ආර්ථික විනාශයත් දේශපාලනයත් එකම කාසිය දෙපැත්ත වගේ. ආර්ථිකය හදන්න නම් මේ දේශපාලනේ වෙනස් විය යුතුමයි. ලෝකෙම දන්නවා රාජපක්ෂ කණ්ඩායමම හොරකමට උපන් හපන්නු කියලා. මේ දේශපාලනඥයින් මේ දේශපාලනේ මිදෙන්න ඕනේ. ඒ සඳහා ඇති එකම බාධකේ විධායක බලතල, විධායක ජනාධිපති බලයේ සිටීම. ඒ සඳහා ඔය 19 20 22 35 අද වැඩක් නැහැ. අද ඒ ව්‍යවස්ථා සංශෝධන සියල්ලම පටන් ගත්ත තැන්වලම හිර වෙලා, ඒව තවත් රාජපක්ෂ කෙනෙකුගේ ගේම් විතරමයි කියලා අද මේ ජනතාව දන්නවා. ඒ සියල්ලම ජනතා අපේක්ෂා නෙවෙයි. එක එක දේශපාලන පක්ෂවල මිත්‍ර යාළුකම් වලට හදන්න යන ව්‍යවස්ථා ගේම්. පේනතෙක් මානයක නීතියට අනුව ඉඩක් නැති නිසායි ජනතාව මේ විදිහට පාරට එන්න වුනේ. පාරට එන්නේ අද ලෝකේටම අපේ රට පේනවා. ලෝකෙම දන්නවා මේ රටේ බහුතරය මේ ආණ්ඩුවට විරුද්ධයි කියලා. කොහේවත් ජාත්‍යන්තරය තුල රාජපක්ෂලට රනිල්ලට අද ගෞරවයක් නැහැ. රනිල්ට සුබපතපු එක ලෝකනායකයෙකුගේ නම පුළුවන් නම් හොයලා කියන්නකෝ. දැන් මේ ආණ්ඩුවට අද උද්ඝෝෂණ විරෝධතාවලින් අවසන් පණිවිඩය ලැබෙමින් තිබෙනවා. මතක තියාගන්න, කඳුළු ගෑස් උණ්ඩය පාවිච්චි කරන ටික දෙනෙකු තාම ඉන්නවා. ඒක ඇත්ත. නමුත් අද පොලිසිය, ත්‍රිවිධ හමුදාවේ හිත ඇති, රටට ආදර ඇති මිනිසුන්ගේ තුවක්කු දැන් පත් වෙන්නේ නැති තැනට එමින් තිබෙනවා. ඉහළ හොරුන්ගේ අණ පිළිපදින්නේ නැති තැනට අපේ රටේ පොලිසිය, ත්‍රිවිධ හමුදාව පත් වෙමින් සිටින බව අද යම් ප්‍රමාණයකට දක්නට ලැබුණා. ඉන්ධන නැතිකම, විදුලි කප්පාදුව, කෑම හිඟේ බෙහෙත් නැතිකම, මේ සියල්ල මේ මිනිසුන්ගේ පවුල් වලටත් දැනෙනවා. ඒ පවුල් මේ පොළවේ ජීවත් වෙන්නේ, මේ පොළවේ පය ගහලා ඉන්නේ. පොලිසිය සහ
ත්‍රිවිධ හමුතාවේ සාමාන්‍ය නිලධාරීන්ගේ පවුල් අද දුක් විඳිනවා. එහෙම නැත්නම් ඔය පොලිසිය සහ ත්‍රිවිධ හමුදාවේ ඉහළ ටික දෙනෙකුගේ අයට විතරයි මේක ඇත්තටම තාමත් දැනෙන්නේ නැත්තේ. උණ්ඩෙන් ජයගත් පාලකෙන්, තුවක්කුවෙන් ජයගත් පාලකෙන් ලෝක ඉතිහාසයේ සිටියේ නැති බවත්, සිටින්නට ඉඩක් නැති බවත් මේ පාලකීන් මතක තබාගත යුතුයි. හිට්ලර්ටත් යන එනමන් නැති වුණු ලෝකයක ගෝඨාභය රනිල්ලා කවුද කියලා ප්‍රශ්න කරමින් අද ටෙලිවැකිය අවසන් කරනවා.